ගිවිසුම් මස්සම් කරනවා සාම්පූර්වල අක්කර 36 දාකා ඇමරිකන් බේස් එකක් හදන. ඒ ඇමරිකන් බේස් එකක හදන මිනිසුන් නැවිලා ඉන්නවනම් දැනටම නැවක් ඇවිල්ලා තියෙනවා. නැවේ 6000ක් විතර සොල්දාදුවෝ ඉන්නවා. මේ සොල්දාදුවොත් එක්ක යම් කෙනෙක් ලංකාවේ දැරියක් දූෂණය කරා නම් ඒ දූෂණය පිළිබඳව කතා කරන්න විදියක් නැහැ. මොකද ඇමරිකන් උපදේශක නීති උපදේශකයෝ ඇවිල්ලා නම් උන් ඒක කතා කරන්න සූදානම් වෙනවා. ඇමරිකන් කුමන්ත්‍රණයක් ඇමරිකන් සම්බන්ධතාවයක් ගැන දැන් ආයෙත් ආපහු තලු මරිනවා. මැක්කෙකුට බල්ලෙක් නැතුව ගමනක් යන්න බෑ වගේ, මාළුවෙකුට වතුර නැතුව ජීවත් වෙන්න බෑ වගේ, එයාට මේ රටේ ජාතිවාදය අවශ්‍යයි, විදේශීය බිල්ලන් මැවීම අවශ්‍යයි, මේ රටේ ආගම කුපිත කිරීමේ එයාට අවශ්‍යයි. ඒ ඒවත් වලින් තමයි එයාගේ දේශපාලන ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. ඇක්සා කියන ගිවිසුම මේක අපිනේ මේ හැදුවේ. 2007 අවුරුද්ද ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක්ම තමයි අස්සම් කරේ. ගෝඨාභය නන්දසේන රාජපක්ෂ කියන ඇමරිකන් පුරවැසිතුමයි, රොබර්ට් ඕ බ්ලේක් කියන ඇමරිකන් පුරවැසියෝයි, ඒ පුරවැසියෝ දෙන්නා තමයි මේ ඇක්සා කියන ගිවිසුම 2007 අස්සම් කළේ. ඒක අවුරුදු 10ක් ගියාට පස්සේ ඒකේ කාලය අවසන්. 2017 දී මේක නැවත බලගැන්වීමක් විතරයි මේ කළේ. ජනාධිපතිවරණ වෙනවා. එතකොට සජිත් දෙන්නකො මෙහෙන් මේ පැත්තේ කවුද? ගෝඨාද? ගෝඨා මිසින් සිංගප්පූරුවේ ආවල් රෝහලේ ඉන්නවා කියන ඉන්නවද නැත්නම් අපි කවුරුත් දන්නේ නැහැ. හරි මේ අධිකරණ නඩුවක් යනවා. ඒක මගහරිනවා. කවුරු හරි ගෙනෙන්නේ. කොහෙන් ආවත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මීට කලින් ඉදිරිපත් වුණාට වඩා දුර්වලම දුර්වල අපේක්ෂක. අපි දෙනවා ජනතාවට ශක්තිමත් විප්ලවවාදී ජනතාවාදී රටක් හොයාගන්න පුළුවන් අපේක්ෂක. අපේ ජනාධිපතිවරණේ 20යි 20 අපේක්ෂකයා අපි ගෙන එන්නේ අපි ලබාගත යුතු ජයග්‍රහණයක් ලබා ගන්න. ඒ පොදු ජන අපේක්ෂකයෙකුට පමණයි මේ ළඟට අපි බලාපොරොත්තු වෙන සමාජ සමානාත්මතාවය හා සමාජ සාධාරණත්වය කියන කාරණය ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ පොදු ජනතාවත් සමග වැඩ කරපු භාවිතයක් ඌරුවක් තිබෙන මේ ජනවාරියට ව්‍යාපාරය තුලින්ම බිහිවුණු නායකෙක් ඉදිරියට එනවා. අපි බොහොම පැහැදිලිවම කියන ආපස්සට යාමක් නැහැ. ඒ රාජපක්ෂ පවුලේ දෝලාව කරගහලා අතපල්ලෙන් වැටෙන දේවල් කාලා බීලා ජීවත් වෙන ඒ වන්දි බට්ටකම් කරන ඒ ඇම්බැට්ට ජීවිතයකට නැවත වතාවක් යන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. 19 වන සංශෝධනයේ යම් යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ මේ මන්ත්‍රීවරුන් 225 දෙනාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මොනවද අඩුපාඩු, මොනවද අපි නිවැරදි කරන්න ඕනේ කියන එක. දැන් කසාදයක් බැන්දාම යම් එක අඩුපාඩුවක් තියෙනවා කියලා දික්කසාද කරන එක නෙමෙයිනේ කරන්නේ. දැන් මේකේ හොඳම වීලුව මහින්ද රාජපක්ෂ දැන ජනාධිපතිතුමාගෙන් ඇහුවාම 18යි 19යි වැරදිද කියලා එතුමා කියනවා. නැවතත් අර නෑ 18 නම් හොඳයි 19 වැරදි. නමුත් කිසිසේත් නැවතත් අර මරණකම් ජනාධිපති වෙන්න තියෙන බලතල, අර ස්වාධීන කොමිෂන් සභාවල තියෙන බලතල ඔක්කොම අයින් කරලා ඒකාධිපතිවරයෙක්ව ගෙන එන මේ බලතල එක පුද්ගලයෙක් ලබා දිය යුතු නෑ.